හයි කොහොමද ඉතින් ටවුලොක් එක ගෙනල්ලා තියෙන්නේ අද මම ඉන්නේ ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එක දැක්කම් පේනවා ඇති ඇහැලියපුර ගෙදර කියලා ඉතින් අද කම්පියුටර් නම් ගෙනාවේ නැහැ මොකද ඒක එහෙම අරන් යන එක ඇත්තටම අලි කට්ටක් කියලා මට තේරුණා ඉතින් අද බලමු මොකද වෙන්නේ කියලා උදේ යන්න ඕනි පොඩ්ඩක් වත්ත පැත්තට මං ඔගොල්ලෝ මම ෆයින් බොක්ස් බලලා තිබුණා දන්නවා ඉතින් මං මෙතන එකවත්තක් තිබ්බා මං ගිහිල්ලා සුද්ධ කළා ඩෝසර් කළා රමය කරපු ඒක දැන් මං හිතන්නේ මම අවුරුද්දෙන් විතර ගිහින් නැහැ එහෙම මොකද කියලා බලන්න ඕනි සහ තව තියනවා දියල්ලා තියෙන එක ඒක අපි අද නෙමෙයි තව දවසක් යනවා මොකද මාත් ඒක තාම දැකලා නැහැ ඒක උඩටම නගින්න ඕලු කන්ද මට කඳු නගින්න හරියන්නේ නැහැ නේ ඉතින් අපි දෙකොල්ලොම දවසක පළවෙනි පාරට බලමු මොකක්ද දියල්ලා කියලා තියෙන ඒක නෙමෙයි යන්නේ මේ බයික් එකේ යන්න පුළුවන් එකක් තියෙනවා අපි ඒකට ගිහින් බලමු මොනවා වෙලාද කියලා දැන් අවුරුදු ගානකට පස්සේ මං අමාරුවෙන් ඉඳන් කරලා හදපු වත්තට ඒකට මේ මගේ වත්තක් නෙමෙයි මේ මේ තාත්තගේ මං කියන්නේ මං ඒක නිකන් අර අප්ග්‍රේඩ් කරන්න හදුවා ඒකේ මොකද උනේ කියලා බලමු මොකද වෙලාද ඉන්නේ කියලා මං ඊට පස්සේ කාලෙකින් ගියේ නැහැ කොළඹ ගියාට පස්සේ බලමු බලමු ගිහින් බලමු එන අපි බ්ලොග් එකට ඔයාලා දන්නවා ඇති මම ගෙදර આવොත් අනිවාර්යයෙන්ම මේ හරිම අන්හෙල්දි රෝල්ස කනවමයි කියලා ෂෝක් කතාව තමා දැන් බිත්තර ගණන් කියලා මේ බිත්තර රෝල්ස එකට බිත්තර දාන්නේලු ඒත් මේක රුපියල් 80ල්ලු හොන්දට තී එළු රෝල්ස එකකි ඒ බොයිස් ඉතින් යන පාරේ ගං වතුර නෑ ඒ වුණාට මෙච්චර වතුර දාලා කුඹුරවල රයිට් එක මේ වතුර පාරක් යනවා මේ තාත්තා මගදී හම්බ වුණා යතුරු දුන්නා දහ බංගලාවේ අපි ගිහින් බලමු දැන් ගොඩ කාලෙකින් යන්නේ පරණ ලොක්ස් බල තියෙන කට්ටියට නම් මෙතන මතක ඇති. මං හිතේ මේ දුන්නේ මේ උඩහා ගෙදෙට්ට ඇතුර කියලා නෑ මේ ගේට්ටු ඇතුර දීලා තියෙන්නේ. රයිට්. ඉතින් හෙන මාස ගානකට පස්සේ ආ වහිනා නේද? හරි ෂෝක් ඇත්තන්න මයි වගේම සයන්දුවක් කෙනවා ආයි ගැලේ රයිට් මේ උඩ ඉන්න බල්ලෝ ටිකක් මෙහෙ වැඩ කරන අයගේ බල්ලෝ බයික් එකට පණීද දන්නේ ෂේප් එකකින් බලමු අර බල්ලෝ ටික නෑනේ එහා වෙතේ මම දැකලා නෑනේ රයිට් ඉතින් මම මෙහෙ ගොඩ කාලයකට කරි සමහරවිට මං හිතන අවුරුද්දට විතර කලින් බැකෝ දාලා සුද්ධ කරා දැන් ආයි කැලි අර පල්ලෙහා කට්ටියක් ඉන්නවද අපේ පරණ බ්ලොග් වල නම් අපි මෙහෙන් ගිහින් ඇති ඔයගොල්ලන්ට මතක ඇති මෙහෙන් පල්ලෙහාට ගිහිල්ලා එහෙ තියෙනවා වෙනම වගාවල් හැම අදන් යන්න බෑ මේක ගියොත් කූඩල්ලෝ කාලා මැරෙන්න වෙන්නේ මම වහින්න කලින් ගිහින් එන්න මේ අර මොනාදරුඹගේ ගුඩි ජාති මේක ගහපෙති මොකක්ද නයි ගුඩි සේවන කර ගහන මොකද මේ ඇස් දෙක 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 ඇස් ද
මෙයා අපිට ගොඩක් දේවල් කියන්නේ. මෙයා ගොඩක් දේවල් මේ මෙයාගේ. අද ගෙදරට කෑම ගේනවා කිව්වේ කඩෙන්. ඉතින් තාත්තා එනකන් ඉන්නවා, තාත්තා එනකොට රෑ වෙන්න පුළුවන්. ඒකෙන්ද මං ගිහිල්ලා බන්නේක් ගෙනා, මොකද මට 6ට 4 කන්න ඕනේ. මේ බන් එක කොළඹින් කොච්චර සබ්මරින් කෑවත් මේ බන් එකට මේක තියෙන චිකන් රහට මේ මික්ස් එකට ගහන්න එකක් තාම හම්බෙලා නැහැ. රයිට්. එහෙනම් අපි කමු මෙතන. ඔයාලට පේනවා ඇති මේ ක්‍රාෆ්ටිං වීඩියෝ එකක් රෙන්ඩර් වෙනවා. ඉතින් මේ කට්ටිය මගෙන් අහන එකක් තියෙනවා, IT දේවල් වලට කොහොමද දේවල් දැනගන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රධාන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මම YouTube එකේ මම follow කරන්නේ, TikTok එකේ follow කරන්නේ IT related content දාන කට්ටියගේ content තමයි මම follow කරන්නේ. එතකොට මොන හරි අලුතෙන් දෙයක් ආපු ගමන් මට දැනගන්න පුළුවන්. ඊට පස්සේ තව කරන එකක් තමයි මේ field එකේ expert ලව මම ආශ්‍රය කරනවා. එතකොට දැන් ඔය කට්ටිය මට මේ forum වල එහෙම දානවා. මගේ ඔක්කොම හොඳයි, මගේ show off එක තමයි හරියන්නේ නැත්තේ කියලා. හරිද? දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතන්නකෝ, මට මගේ network, ඒ කියන්නේ මම කට්ටිය අඳුරගන්නේ කොහොමද? මම show off කරන මම කාටවත් දන්නේ නැතුව, ඒ කියන්නේ කාටවත් කියන්න නැතුව විදිහට කවුරුත් දැනගන්න ඕනේ නැහැ. මම විතරක් මංගෙන දැනගත්තා මේ තියන්නේ සීන් එකේ හිටියා නම්. එතකොට කවුරුත් මාව අඳුරන්නේ නැහැ නේ. ආ මූ මෙහෙම දෙයක් කරනවා කියලා. එතකොට හිතන්නකෝ මේ ෆීල්ඩ් එකේ උඩ ඉන්න කට්ටිය මාව ආශ්‍රය කරන එක වනි කිසිම අවශ්‍යතාවයක් නැහැ නේ. කියන්නේ මෙහෙම හිතන්නකෝ, සකර්බ බිල් ගේට්ස් හරි මාව ආශ්‍රය කරයිද නිකන් මං ගිහිල්ලා සෙට් වෙන්න දොට් නැහැ නේ. මාත් නිකන් ඉලොන් මස්ගේ යන්නේ වගේ ලෙවල් එකට ආවොත් තමයි ඒගොල්ලෝ මාව නිකන් ආශ්‍රය කරන්නේ. ඒගොල්ලන් සර්කල් එකට ගන්න මේක ඇන්ඩුටේටුත් කිව්ව කතාවක් යා බුගාටි ගන්න හේතුව. හරිද? ඒ වගේ තමයි. ඒක මම මෙහෙම දේවල් කරා කියන එකෙන් මට හැදෙනවා කනෙක්ෂන්ස්. ආ එකෙක් කට්ටිය අඳුර ගන්නවා, එකෙක් ඉවෙන්ට්ස් වලට යනවා, එකෙක් ප්‍රයිවට් හම්බෙන්න යනවා. ඒ යාළුවන්ගේ තව යාළුවන්ට අඳුරනවා දෙන. ඒ වගේ තමයි නෙට්වර්ක් එක හැදෙන්නේ. ඒකට ඒගොල්ලන්ගේ මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මම හිතපුවත් නැති දේවල් හරි සමහර හරි සරල දේවල් වලින් ඒගොල්ලෝ හම්බ කරනවා කියලා මෙන්න මෙහෙම පාස් තිනවා කියලා. ඉතින් ඒක දැනගන්න නම් මම ෂෝ ඔෆ් කරලා මම මෙහෙම දෙයක් කරනවා, අපි මෙහෙම හම්බ කරලා තිනවා, මෙහෙම දේවල් කරන්න පුළුවන්, මටත් මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕනේ. මේක න ගොඩක් එක්ස්පෙන්ඩ් කරන මයි හබ් එකේ පොඩ්කාස්ට් එකේ නැත්නම් බ්ලොග් එකේ ගොඩක් දික් වෙන හින්දා. ඉතින් ඕක තමයි කතාව. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකේ දික්මට හම්බෙමු. බයි බයි. ටාටා. මට පේනවා දකුණු පැත්තේ අර කුඹුර හරිය නිකන් හඳ පේනවා. හඳ කකුලේ ලයින් නෑ මට. අර කුඹුරේ වතුරත් එක හඳ පේනවා. හඳ පේනවා. කිනා දන් වතුර දාලා දෝ. නෑ නෑ මිහි අත උනා නම් මට බෝල් එක ඇවිල්ලාදෝ. කිව්වා විතර ආයි ගිහලා වතුරේ. දැන් ඉතින් ඔය වෙලේ වතුර බම් මේ මොන ගම් වතුරද වෙලේ වතුර ගිය කියා නම් මචං. ටිකක් කියලා යද්දි මං පාරට පල්ලෙන් ගියක් තියෙනවා. දොර දාන්නේ දොරේ මං මෙතන කිව්වා වතුර තියෙනවා. මිනිස්සුනේ. ආරෙදි උට්ටයි අඩු. ආරෙන් පල්ලෙට දින්නේ. සැඩපාරට ගහගෙන යන්න කඩුවලින් ගහන්න පන්න පුන්ටික උන්ටිකින් කපා ගන්න නැති අතර උන්ව බලන්න ගියා නම් අපිවත් කපනවා නේ. දවල්ලා ගියා නම් ඉතින් නංගිලා එම කොර ඇයි ඇල්ල කෙනකොට ඉතින් ගාගෙන එත්ති කොහොමද ගම් වතුර වැද්දේ වතුර දෙබෑ කරගෙන මෙහෙම එන්න හරි වන්දේ ඉන්නේ අපි මේ වහනවා.